i born න්ස් චන ් චැල්ලෙට වෙනද වගේ අදත් ඉතාමාදරෙන් පිළිගන්නවා ඉතින් ඔන්න අද මම හදන්නේ කප්කේක් අද හදන කප්කේක් කල විශේෂත්වය තම්මයි ඇල්වතුරෙන් හදා ගැනීම ඕල හිතන්නේ බටර් බිත්තර නැතිවනාාම කේක් රසනෑ කියලනේ ද එහෙම නෑ ඇත්තටම හරිම රසයි ඒ වගේම හරිම සොෆ්ට් ල හදල බලන්නකෝ ආලටම වෙනස තේරේවි ඉතින් බිත්තල බටර් මිලවැරි කාල මේ ක්‍රමය හොඳද කියලා වාලත් ්‍රයි කරල බැලන්න කොෝ බලන ගමන් මගේ චැනල්ලෙ එකත් සක්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම ලයික් කරන්න ශයා කරන්න වගේම ඔබ වටිනා අදහසත් කමට එකක් මගින් දක්වන්න කියලා ඉතාමත්තාආදරය නිල්ලනවා. අපි හෙනම් බලමු මේ සඳහා මොනව දෝන හදන්න කියලා. මේ ප්‍රමාණයන්ගෙන් කප්කෙක් දොල්හක් හදාගන්න පුළුවන් මුලින්ම පාම්පිටිකප් එකයි හතරෙන් තුනාක් කෝන වෙනවා ග්‍රෑම් දෙසය පණහ ඇල්වත්‍රකප් එකයි මිලීට දෙසිය පණහ කැල්ලතර කාමරුෂ්ණත්තය තියන්න ඕනේ කොකෝ පෞඩර් මේ හැඳිය එක හමාරක් කෝන එවගේ බේකින් පෞ්ඩර් මේස හැඳිය එකයි වැනිලා මේස හැඳී එකයි එවගේම බේකින් සෝඩා තේ හැදිි එකයි. ගේ වෙජිටබල්ලෝයිල් කබ්බාගයක් මිලිට්‍ර එක සිංසිපහක් ඕෝන වෙනවා කුඩු කරගත් සීනිකප් පහතරෙන්තුා ග්‍රෑම් එකසි අසූුවයි ඒවගේම ලුණු තේහැදි කාලා මේ දේවල් තම්මයි අවශ්‍ය වෙන්නේ කප්කේ හදන්න කලින් මම අවන්න එක ප්‍රේහිීට් කරගන්නවා සෙල්සිය සංශක දෙසීයට මිනිතු දහයක් ප්‍රේහිීට් වෙන්න තියෙනවා දැන මම මුලින්ම බෝල් එකකට කුඩු කළ සීනිකප් පහතරෙන්තුන දාගන්නවා ඊටඋඩින් පෙනේරයක් තියලා එකට පාම්පිටි ලුුණු බේකින්ම් පෞ්ඩ බේකින් සෝඩ ටිකත් දා ගන්නවා ඒ වියලි අමුද්‍රව වෙ ටික දාලා මෙන්න මේ වගේ හලාගන්නවා ඊට පස්සේ හලාගත්ත මිශ්්‍රණයට තෙල්කප් බාගේ එකතු කරනවා ඉළඟට වැනිලා මේ සැහැන්දත් එකතු කරලා පි විස්කහෙකින් මෙන්න මේ වගේ කමලම් කරගන්න ඊට පස්සේ ඇල්වතුර ටික ටික දමමින් කැට නැති වනතුරුම හොඳට විස්කරගන්න ඕනේ. කේට් බැට එකක් එන ප්‍රමාණයට මම දුන්නු ප්‍රමාණයන්ගෙන්ම වතුරගන්න ඒ ප්‍රමාණය වනතුරුම මේ වගේ හදා ගන්නව දෙැන්න අපි කේක් බැට එක සමාන කොටස් දෙහකට බෙදාගන්නවා එක කොටසකට කොකෝ පෞඩය දාලා හොඳට කවලම් කරගන්නවා අනික් කොටස ඒ විදිහටම තියෙන්න්න අලනා. අදමමखේ खදන්නේ අන්න के එතකොට මේ වගේ කප්කේ හදන ට්‍රේකක් තියෙනවනම් හොඳයි. ඒ වගේ ට්‍රේකක් කරගෙන ඒකට කප්කේ ක්ලයිනස් දාගන්නවා. යාලට කප්කෙක් ට්‍රේ නැත්නම් වන්්ඩු හදන කප්හරි එහෙම නැත්නම් පිරිස්කෝප්පවලට වනත් මේ වගේ කප්කේ කලයිනස් දාගන්න පුළුවන් මේක ලිපේ වඋනත් බේ කරගන්න පුළුවන් ලිපේ හදන්නත් පුළුවන් ඉස්ටීම් කල් හදන්නත් පුළුවන් ආලට තියෙන පහසුගන් අනුව හදාගන්න පුළුවන්. ඊටවස්්‍ය මම වැනිලා බැට එක හැඳ. බැගින් දාගෙන යනව මෙන්න මේ වගේ මුලදි ටිකක් වැඩිපුරදානව පස්සෙ ටිකටික අඩු කරල තමයිඒ කියන්නේ වැනිල හැන්දක් දානවා ඊට පස්සේ ඊට ටිකක් අඩුවෙන් ඊළඟට කොක්කෝ බැටරකෙන් දාගන්නවා මේවිතියට කොක්කෝ බැටර එකෙනුත් හැඳද බැකින් දාගෙන යනවා පස නැවත වැනිලා බැට එකෙන් හැඳට ටික් කඩුවෙන්දා ගන්නවා අවසානයට නැවතත් කොකෝ බැට එකෙන් හරිම සුළු ප්‍රමාණයක් දාගෙනය නවා මොකද අපිට මේක සීබ්‍රකේක එකක් සීබ්‍රගේ හැඩේ තියනගේ හැඩ විතියෙන විදිහයට වගේ අපිට පේ ඕෝන පිටිම් බාලනකොට මේ සීබ්‍රකක් කියලත් කියනවා ඊට පස්සේ කප්කේක් යි ලයිනෙස්සල හතරෙන් තුනක් පමණ වනතුර දාගන්නවා කොහම දෙැම්මත් අවසාන්ට කොක්කෝ බැටේක තම්මයි අවසායින්ට දාගන්නෝඕනේ හරි දැන් මේ විදියට අපි බේකරගන්න යනනාදැන්. Then then, long, so ැ මිනිතු දාය හරි අපි අවන්නකට කේකක දායක් දාගන්නවා සෙල්සිිය සංශක දෙසිර මිනිිතු විස්සක් බේක්කුුණාමැති මේ ප්‍රමාණ. අවන්නකින් අවන්නකට වෙනස් වෙනවා. කේක්කක බේක්වෙලාද බලන්න තූත්පික එකක් දහල බලන්න ඇලෙන්න නැත්නම් බේක්කලා හරි. දැන් හරි බලන්න කොච්චර ලස්සනද කියලා, ඒවගේම මේ වෙලාවට හරිම සුවඳයි. ඉති නොයාලත් හදල රස බලන්න තවත් රසවත් වීඩියෝකින් හමුයනතුරු වාලට සුභ දවසක් කියීල ප්‍රාර්ත්ථනා කරනවා.